සමගි ජනසන්ධානය පිහිටුවීමට අදාළ පළමු අධ්‍යයන අද පැවැත්වුණා. ඒ අනුව සමගි ජනබලවේගය සහ නිදහස ජනතා සභාවේ කණ්ඩායමක් අතර අවබෝධතා ගිවිසුමකටද අද එළඹුණා. ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩිලන් පෙරේරා, ආචාර්ය නාලකගොඩ හේවා, කේ.පී. කුමාරසිරි, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන් සමගි ජන සන්ධානයට එක් වුණා. කෙසේ වෙතත් නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අල්හප්පෙරුම මෙම සන්ධානයට අත්සන් තැබීම සඳහා අද පැමිණ සිටියේ නැහැ. මේ මේක ප්‍රාතිහාරියක් නෙවෙයි, මේක නපුරු හීනයක්. දැන් කාලය ඇවිල්ලා අවදි වෙන්නට, මේ ඛේද වාචකය අවසන් කිරීමට. රජයේ නායකත්වයේ කියන වගේ 2048 නෙවෙයි, තව මාස 6කින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ඉතාමත් කෙටි කාලයක් තුළ මේ අතිශයින් අවාසනාවන්ත දායක තත්වය අපි අවසන් කරන්න ඕනේ. ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් අපේ පක්ෂයට කෙලින්ම සම්බන්ධ වෙලා අපේ පක්ෂයේ සංවිධායකරු විදිහට කටයුතු කරනවා. ඉදිරියේදී මේ සම්දානේ ශක්තිමත් කරන්න පක්ෂ කාණ්ඩයම් කීපයක් එක්ක අපි දැන් සාකච්ඡා කරගෙන යනවා. මේ සම්දානේ මේ රටේ ශක්තිමත්ම සමගි ජන සම්දානේ විදිහට අපි ශක්තිමත් කරලා මේ රටේ ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමේ ඉලක්කයට අභියෝගය බාර ගන්න අපි දැන් කටයුතු කරලා තියෙනවා. අපි හැමෝම අහලා තිබෙනවා ජපන් රටේ ජපන් ජාතිකින්ට තිබෙන විදුදාවලිය ජපනා හපනා. අපේ රටෙත් අපි හැමෝම හපන්නු වෙන්නට ඕන, කාර්යශූර වෙන්නට ඕන, කඩිසර වෙන්නට ඕන. ඒ පරමාදර්ශී ආදර්ශවත් මඟ පෙන්වීම ඉහළින් සියලු දෙනාට ලබා දෙන්නට ඕන. ඒ නොපිරිහෙළාම ඉෂ්ට සිද්ධ කරන්නට අපි අදහස් කරනවා. ඕවා දිනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියන ඒ උපදෙස, ඒ ක්‍රමවේදය අකුරටම අනුගමනය කරන්නට බලාපොරොත්තු වෙනවා. රටක නායකත්වය නිසි මඟ පෙන්වීම ලබා දුන්නාම ලක්ෂ 220න් කිසිම කෙනෙකුට ඒ උතුම් ජාතික වගකීම පැහැර හරින්නට බෑ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.